සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පවත්වබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම පබසරි වලේබඩ ප්‍රතිමෙන් අවදාන දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. කාල ගුණය අයහපත් අවධානයෙන් සිටින්නයි ජනතාවට දැනුම් දෙයි. මාතර ගාල්ල දිස්ත්‍රික්කවල පාසල් වැසේ. ඊළඟ ආණ්ඩුව හදන හැටි. ඊළඟ ආණ්ඩුව හදන යන්ත්‍රයි මන්ත්‍රයි දෙකම තියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. අපි තීන්දුව කරන්නේ දිනන්නේ කවුද කියලා. අගමැතිගෙන් ජනපතිට පිළිතුරු. ලක්ෂ 6කට ගුවන් ගමන් අහිමි කළ තෝමස් කුක්. දේශීය ප්‍රවෘත්ති. පෞතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණ සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද රාත්‍රියේදී මිලිමීටර 201 ක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. කාලගුණ තත්වය සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. දැන් ප්‍රධාන වශයෙන්ම නිල්ලා සහ ගංගක කියන ගංගා දෙකේ ජල මට්ටම් වල වැඩිවීමක් ඇති වෙලා තියෙනවා. ඒ වැඩිවීමත් එක්කම සුළු ගංගත්ව තත්ත්වයක් සහ ඉදිරියේදී ඇතිවේ හැකි ඊට වඩා ඉහළ ගිය ගංගුත්ව තත්ත්වයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම තමයි ප්‍රධාන අරමුණ රා තියෙන්නේ. එවින් තත්ත්වයක් ඇති වුණොත් ගංගාධාර ප්‍රදේශ වල සහ පහත් බිම් වල වැසෙන ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව සහ ඒ වගේම මේ සම්බන්ධයෙන් ආපදා කර්මණාකරණ මධ්‍යස්ථානය කාර්ම විද්‍යා දෙපාර්තමේන්තුව ජාතික ගොනුල් පරිසර සංවිධානයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආපදා ක්‍රමන මධ්‍යස්ථානය මේ කාර්ය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතන විසින් කරන දැනුවත් කිරීම සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවෙන්න කියන කාරණාව ජනතාවට මතක් කරනවා. නායාමයේ අවදාන පවතින ප්‍රදේශ ජීවත්වන ජනතාවට ලබා දෙන උපදෙස් මත ක්‍රියාකරන කාරණාව තමයි සිහිපත් කරන්නේ. ආපදා ක්‍රමන මධ්‍යස්ථානයේ අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේ වෙනකොටත් දැනට ගංගාතුර ඇති විය හැකියි කියලා විශ්වාස කරන දිස්ත්‍රික්කවලට අවශ්‍ය ත්‍රිවිධ හමුදාව පොලිසිය යොදවලා තියෙනවා. ඒ වගේම අවශ්‍ය බෝට්ටු සපයලා තියෙනවා. අවශ්‍ය අනෙකුත් උපකරණ සපයලා තියෙනවා. මේ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්ට අවශ්‍ය මුදල් මියර ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ මේ වෙනකොට. දැනට තියෙන තොරතුරු හැටියට අද රාත්‍රියේ සහ හෙට දවසේ තව දුරටත් මේ වැසි බලාපොරොත්තු වෙන්න වෙනවා. කොහොමටත් බදා දැන් විතර පස්සේ මේ තද වැසි ගතිය ක්‍රමයෙන් අඩු වෙන ලකුණු තමයි තියෙන්නේ. කොහොමටත් දැන් අනාවැකි වෙලා තියෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් තුන් පැස්සට බර කාලගුණය. මේ තියෙන තත්ත්වය හැටියට බදා දැන් පස්සේ තරමක් නිර්දි කොටසට මේ බලපාන අධික වැසි තත්ත්වය අඩු වුණත් සාමාන්‍යයෙන් ඊට පස්සෙත් හවස් කාලයේ වැසි ඇති වෙන වාතාවරණයක් දැන් මේ දවස්වල ක්‍රියාකාරී වලාකුළු පද්ධතියත් එක්ක ඇති වෙන කෙටි කාලින තද සුළං දිවර ජනතාවට බලපානවා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් දැනුවත් කරන මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා තමයි මං ඉල්ලා සිටින්නේ. ඔය දිස්ත්‍රික්ක ගත්තොත් ගාල්ල මාතර රත්නපුර කෑගල්ල බස්නාහිර පළාතේ විශේෂයෙන් කළුතර ගම්පහ දිස්ත්‍රික්ක වලට නුවර එළිය පැතිවලට මේ පැතිවලට තව දුරටත් ඉදිරියේ තද වැසි ඇති වෙන හැකියාව තියෙනවා. මේ වෙනකොට ලැබෙමින් පවතින වර්ෂාපතනයත් එක්ක ගින්ගංග සහ කළුගංග කියන ගංගාවල් වල ජල මට්ටම ඉහළ යමින් තියෙනවා. ගින්ගංග තවලම සහ බද්දගම ප්‍රදේශ වලින් ජල මට්ටම ඉහළ යෑමක් වාර්තා වෙනවා. ඉල්වලාගඟ පානදුගම කියන ප්‍රදේශයේ මේ වෙනකොට සුළු ගං වතුර තත්ත්වයට තියෙන්නේ ඒ ජල මට්ටම තව දුරටත් ඉහළ යාමක් තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. මේ වැසි තත්ත්වය මේ විදිහට තව දුරටත් ලැබෙනවා නම් මේ ජල මට්ටම් තව දුරටත් ඉහළ යෑමේ අවධානමක් තියෙනවා. ඒ අනුව ඉල්වලාගඟ ධාරා ප්‍රදේශයේ මාතර කඩවත්සතර තිහගොඩ මාලිම්බඩ කඹුරු පිටිය අත්තුරලිය අකුරැස්ස පිටබැද්දර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල පහත් බිම්වල වැසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් ඉන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම ගින්ගඟ ධාරා ප්‍රදේශයේ බද්දගම බෝපෙපෝද්දල වැලිවිටිය දිවිතුර නාගොඩ නියාගම තවලම නෙළුව කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල පහත් බිම්වල සිටින ජනතාව දැඩි අවධානයෙන් ඉන්නේ කියලා අපි ඉල්ලා සිටිනවා. දැනට ඇත්තටම අපිට මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන 8ක් නේද පතුම ස්ථාන 8ක් වාර්තා වෙලා තියෙනවා. ඒ සම්බන්ධව අපේ දිස්ත්‍රික් මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන 8ක කණ්ඩි කඩාවැටි වාර්තා වෙලා තියෙනවා. ඒවා මාතර කොටපොළ මාලිබොඩ කඹුරු පිටිය තිහගොඩ සහ හක්මන කියන ප්‍රදේශ වලින් මේ සම්බන්ධව ඇත්තටම අපේ දිස්ත්‍රික් කාර්යාලය විසින් අධ්‍යයන කටයුතු පවත්වමින් පවතිනවා මේ වෙලාවේ. නායන තැන් තියෙනවා. ප්‍රධානම ප්‍රශ්නේ ඇත්තටම නායන තැන් පැවතීම නෙමෙයි. නායන තැන් පවතින ස්ථානවල ජනතාව පදිංචි වෙලා තියෙන එක. විශාල ජනගහනයක් ඇත්තටම මේ නායන ස්ථාන ආශ්‍රිතව පදිංචි වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ එච්චරම බරපතල විදිහට මේ වෙහි කාලට පැන නගින්නේ.
මුදල් ප්‍රතිපාදන සහ අවශ්‍ය පහසුකම් සැලසීමේ කටයුතු මේ වන විට ආරම්භ කරලා තියෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන්ට හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීම සඳහා රුපියල් මිලියන 1ක මුදලක් අපි අමාත්‍යාංශයේ වශයෙන් මූලික වශයෙන් ලබා දීලා තියෙනවා ආපදාවට පෙර සූදානමක් ලෙස. එම මුදල් මේ වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් ඒ ආපදා හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීම සඳහා භාවිතා කරනවා. ජල ගැලීම් තත්ත්වය සමග අවතැන් වන ජනතාව ඒ වගේම මේ නායෑම් අවදානම් නිසා ඉවත් කරන ජනසාව සඳහා අවශ්‍ය මූලික සහන සැලසීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශ ලේකම්වරුන්ට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මගින් ලබා දීමින් පවතිනවා. කඩිනම් සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 2ක මුදලකුත් ඒ වගේම නිවාසහානි අත්තිකාරම් ලබා දීම සඳහා ලක්ෂ 10 දහසලක්ෂ 80000ක මුදලකුත් මාතර දිස්ත්‍රික්කයට ලබා දීමට අවශ්‍ය කටයුතු මූලික කටයුතු සැලසලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපි දන්නවා මේ අද දිනේ සංවර්ධන නිලධාරීන්ගේ දීපවාත වැඩ වර්ජනයක් තියෙනවා. අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් සංවර්ධන නිලධාරීන් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒ අය මේ ආපදාව හේතුව නිසා ඊයේ ඉඳන්ම රාජකාරිවල නිරත වෙලා ඉන්නවා. අදාළ මේ වැඩ වර්ජනය සඳහා සහභාගී වෙන්නේ නැහැ. ගාල්ල වඳුරඹ කොකාගල කන්ද නායාමින් කාන්තාවක් අතුරුදන්ව තිබෙනවා. එම කාන්තාව ජීවත් වූ නිවස මතට පස් කන්දක් වඩා වැටීමිනුයි අනතුර සිදු වී තිබෙන්නේ. එම නිවසේ සිටි දරුවන් 3 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත්ව තිබෙනවා. මේ අතර අයහපත් කාලගුණයත් සමග නිල්වලාකංග අකුරැස්ස කන්දුවල හා අතුරුලියන ප්‍රදේශවලින් පිටාරගලා තිබෙනවා. ඒ හේතුවෙන් මාර්ග හා පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. මේ හේතුවෙන් නිල්වලාකංගේ මොයකට තොටුමුණ ප්‍රදේශයෙන් පුළුල් කිරීමට මාතර ආපදා කල්පනා කරන එකකේ කටයුතු කළා. මැදේකම ගින්ගක්ගේ ජල මට්ටමද මෙවැනි විට ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබෙනවා. පවතින දැඩි වර්ෂාව සමග ජනතාවට මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි ගාල්ල දිස්ත්‍රික් හදිසි ආපදා කළමනාකරණ ඒකකයේ සඳහන් කරන්නේ. අධික වර්ෂාවත් සමග කැලණිගඟේ ජල මට්ටමද සීක්‍රින් ඉහළ ගොස් තිබෙනවා. හංවැල්ල පහළවිල ප්‍රදේශය හා අවිසාවිල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයටද බාධා ඉල්ල වී තිබෙනවා. උතුරු පළාතේ බොහෝ ප්‍රදේශවලටද අද සැලකිය යුතු වර්ෂාපතනයක් ඇතැලුණා. වවුනියාව ප්‍රදේශයේට මාස ගණනාවක සිට බලපෑ නියං කාලගුණික තත්වයේද මේ හේතුවෙන් අවසන් වී තිබෙනවා. පවතින අයහපත් කාලගුණයත් සමග ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට සහ අනිද්දා දිනවල වසත් තිබීමට තීරණය කර ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමල් ගුණසේකර මහතා සඳහන් කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගොඩනැගිය යුත්තේ රට වෙනුවෙන් දේශපාලනය කරන පිරිසකගේ පෙරමුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ මාතර වැලිගම නගර ශාලාවේ ඊයේ පසුරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින්. ශ්‍රීලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව සංවිධානය කරන දිස්ත්‍රික් සමුළු මාලාවේ 3 වෙනි සමුළුව පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් වැලිගම නගර ශාලාවේදී පැවැත්ුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී රැසසිටි පිරිස ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ගොඩනැගිය යුත්තේ රට වෙනුවෙන් දේශපාලනය කරන පිරිසකගේ පෙරමුණක් බවයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මගේ යාණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම පුජ්‍යලික ගැටුමක් නෙවෙයි. හොඳ සහ නරක අතර, සුභ සහ අසුභ අතර, දේශද්‍රෝහීත්වය හා දේශප්‍රේමීත්වය අතර, දූෂණයට වංචාවට එරෙහිව 2015 ජනවාරි 8 මම එදා ආණ්ඩුවෙන් එළියට බැලලා තරඟ කළා. රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව පරාදයි. තව මාස දෙකකින් මේ රටේ පවත්වන ජනාධිපති වර්ණයේදී ජයග්‍රහණය කරන්නේ මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි ගන්න පැත්තයි කියන එක මම තමුන්නාන්සලට බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ඊළඟ ආණ්ඩුව හදන යන්ත්‍රයි මන්ත්‍රයි දෙකම තියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. අපි තීන්දුව කරන්නේ දිනන්නේ කවුද කියලා. හැබැයි හොරු දූෂිතයෝ වංචාකාරයෝ පාතාලයෝ අපරාධකාරයෝ මිනීමරුවෝ කුඩුකාරයෝ මොන පක්ෂයේ හිටියත් ඒගොල්ලත් එක්ක ආණ්ඩුව හදලා වැඩක් නැහැ. අපි මේ දිස්ත්‍රික්කයක් ගන්න ගිහිල්ලා සම්මේලන තියන්නේ වාම ප්‍රගතිශීලී දේශපාලන පෙරමුණක සන්දානයක ජනතාවාදී ආණ්ඩුවක් මේ රටේ ඊළඟ ජනාධිපතිවරණයත් එක්ක හදන්න ඕන නිසායි. අපේ තීන්දුව කාගවත් ප්‍රතිපත්ති වලට නෙවෙයි, අපේ ප්‍රතිපත්ති වලට ගැළපෙන විදිහට අපිට වැඩ පිළිවෙල දෙන්නට ඕනේ. තමන් වෙනුවෙන් දේශපාලනය කරනකොට ඕනෙකුට පයින්න පුළුවන් ඕන පැත්තකට. පණිනුම්
තමන් වෙනුවෙන් දේශපාලනය කරන අය යහපත් මිනිසුන්ගෙන් සැදී පෙරමුණු දේශපාලන ව්‍යාපාරයකින් අපි ඒ කටයුත්ත කරනවා පැහැදිලිවම ආණ්ඩුවක් හදන්නේ අපිට ඕනේ ආණ්ඩුවක් අපි හදන්නේ කියන එක තමුන්නාන්සලට බොහොම පැහැදිලිව කියනවා කාටවත් ඕනේ විදිහට නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕනේ විදිහට තමයි ඊළඟ ආණ්ඩුව හැදෙන්නේ දෙරුක්ෂි වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරට පත් කරන ලෙස ඉල්ලා ලිපියක් යොමු කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හිටපු අල්ලස් කොමසාරිස් දෙරුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයාට පසුගියදා චෝදනා එල්ල කළා. අද විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම චෝදනාවලට පිළිතුරු ලබා දුන්නා. හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධව ජනාධිපතිතුමා මට චෝදනා කර තිබුණා. ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පත් කිරීම පිළිබඳ ජනාධිපතිතුමාට නිර්දේශ ඉදිරිපත් කිරීමට බලය ඇත්තේ අග්‍ර විනිසුරුතුමාට සහ නීතිතුමාට පමණයි. මම කිසිවිටක ව්‍යවස්ථාවට පිටින් කටයුතු කර නැහැ. ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන අය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමන තියෙනවා. ඒ ගණයට මම වැටලා නැහැ. දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිම පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරකට පත් කරන්න ඉල්ලමින් මම ලිපි යොමු කර නැහැ. ඒ නිසා එවැනි ලිපියක් යොමු කරා කියා නගන චෝදනාව අසත්‍යයක්. මම එය ප්‍රතික්ෂේප කරනවා. දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශයන් පිළිබඳ වහාම පරීක්ෂණයක් කළ යුතුයි. දැන්ට නීතිපතිතුමා මේ ගැන පරීක්ෂණයක් කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පරීක්ෂණය කඩිනම් කිරීම සුදුසුයි. එවිට බලපෑම් කළ දේශපාලඥයන් කවුරුන්දයි එලි කර ගැනීමට හැකි වේවි. ඒ වගේම මේ මහත්මිය නීති විරෝධී කටයුතු කර ඇතනම් ඒවත් අහුරු කර ගැනීමට හැකි වේවි. දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය කිසි දිනක අරලියගහ මන්දිරයේ සේවය කර නැහැ. දූෂණ විරෝධී කමිටුව ස්ථාපිත කර තිබුණේ අරලියගහ මන්දිරයේ නෙවෙයි. ඉන් පිටතයි. ආනන්ද විජේපාල මහතා ඒ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරා. මෙම කමිටුවේ සාකච්ඡා සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනය කරමින් පැමිණියේ නියෝජිත සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහත්. ඒ නිසා ජනාධිපතිතුමා කියූ කරුණු සත්‍යයෙන් තොර බව කරුණාවෙන් පෙන්වා දෙන්නට කැමති. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එතුමා මේ ආකාරයට මා ඉලක්ක කරගෙන චෝදනා කරන්නට පටන් ගත්තේ කුමන හේතුවක් නිසාද කියා මම නම් දන්නේ නැහැ. මට හෝ ඇමතිවරයෙන්ට හෝ චෝදනා ඇතනම් අප පිළිබඳ සැක සංකා ඇතනම් වඩාත් යෝග්‍ය වන්නේ කැබිනට් මණ්ඩලයේ ඒ ගැන සාකච්ඡා කිරීම. එක්කෝ පුද්ගලිකව විමසීමයි. එසේ නොමැතිව ප්‍රසිද්ධියේ ඒ ගැන මතපල කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට සුදුසු නොවන බව මගේ හැඟීමයි. එය වගකීම් සහගත ක්‍රියාවක්ද නෙවෙයි. ඒ වගේ මින් ඉදිරියට මට විරුද්ධව චෝදනා එල්ල කළොත් එසේ එල්ල කරන අවස්ථාවක් පාසා පිළිතුරු දීමට මම පුද්ගලිකව මැදිහත් වන්නේ නැහැ. ඒ නිසා චෝදනා තිබේ නම් ඒවා නිසි ස්ථානයන් මතු කරන්න මෙන් මම සියලු පාර්ශ්වයන්ගෙම ඉල්ලා සිටිනවා. ව්‍යවස්ථානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය එය බවත් මම මෙහිදී අවධාරණය කරනවා. රාජ්‍ය ආයතනවල සිදු වූ බව කියන වංචා දූෂණ ස්වා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා තිබ සඳහා සජිත් ප්‍රේමදාස හා අකිල විරාජ් කාර්යවසම් යන අමාත්‍යවරුන් අද එම කොමිසම හමුවේ පෙනී සිටියා. ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම මෙවර විට සිදුවනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් ලෙස පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහායි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටියේ. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා එම කොමිසම හමුවට පැමිණියේ පාසල් ළමුන්ගේ නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබා දීමේදී හා ටැප් පරිගණක ලබා දීමේදී සිදු වූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහායි. ජාතිවාදය හා අන්තවාදය පැතිරවීමට පසුගිය රජය මුදල් ලබා දුන් බවට කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රටට හෙළිදරව් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. එවකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ බුද්ධි අංශ මගින් මෙම අන්තවාදී පිරිස්වලට පඩිගෙවලා තියෙනවයි කියන එක විශාල ආందోళාත්මක කතාවක් හැටියට පෞගිය කාලේ මේ කතාව සිද්ධ වුණා. මේක මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රතික්ෂේප කරෙත් නැහැ. පෞගියදා කෙහෙලිය රඹුක්කැල්ල මන්ත්‍රීතුමා කිව්වා, "ඔව්,
අපි සහරාන්ට විතරක් නෙමෙයි පොට්ටු අම්මාන්ටත් අපි පඩි ගෙවලා තියෙනවා කියලා කිව්වා. මේගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව තමයි එහෙමනම් සහරාන්ලා වැඩ කරලා තියෙන්නේ. මේගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව තමයි එහෙමනම් පොට්ටු අම්මාන්ලා වැඩ කරලා තියෙන්නේ. ඒヒඳා මහින්ද රාජපක්ෂ මහත්තයයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි මේ ගැන පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඕනේ. අද සිට ක්‍රියාත්මක විධායක ශ්‍රේණි නොවන රාජ්‍ය සේවක වර්ජනය හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත් වුණා. මේ හේතුවෙන් එම ස්ථානීය උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. අද දිරුගුණා මල්ලේ ඉතියේ තවත් 12ට ආවේ. මේ එනකොට 10යි වෙලාව. කවුරු හරි එන්නවද බලන්න. මේගොල්ලෝ પાස්පෝර්ට් කන්ට්‍රෝල් අද ඉස්තේ කඩ පඩියක් වෙටෙනවා. එතෙ ඉස්තේ කරු එතෙ පඩියක් වෙටෙනවා. අනිදා ඉස්තේ කරු අනිදා පඩියක් වෙටෙනවා. අද කුලි වැඩ කරන මම මම අපේ 20000ක් අරගෙන ආව පොලියට પાස්පෝර්ට් ආ ගන්න. කොහොම මිනිස්සු? ඇයි කියන්නේ પાස්පෝර්ට් එකක් නැහැ. මේ ඇත්ත සත්‍ය බලන්න පොලි චෙක් කරපු මෙතෙන් ආවට පස්සේ කියන්නේ පොලිසිය යාම එකයි කියන මේ දැන් ඩෙන්ටි නිකුත් කරන්නේ නැහැ. પાස්පෝර්ට් නිකුත් කරනවා කියනවා. ඒකවල ටිකක් ගත්තා. ඒකවල ආයි විනායිනි පහකින් කියනවා પાස්පෝර්ට් ගන්නෙ නැල්ලු. නිකුත් කරන්නේ නැහැ කියනවා. දෙකම කරන්නේ එකම තැන ඉන්නේ. අබරින්ගෝ හරිද? අපි ඊයේ 10ටෙන් බස් එක නැග්ගේ. ඊයේ 10ට ආවට පස්සේ ළමයි කියන්නේ ඉස්සරයි කියලා. අපි මේ කුලිය වැඩ කරලා ගියක් අර මේක ඇතුලේ ටොයිලට් එක කරලා යන්න දෙන්නේ නැහනේ. අල්ලස් කොමිසම නඩුව ගොනු කර ඇති ආකාරයේ නීතියට පටහැනි බැවින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දිනක නඩුවෙන් නිදහස් කෙරුණා. කෙසේ වෙතත් නිසි ක්‍රමවේදයට අලුතින් නඩුවක් ගොනු කිරීමට අල්ලස් කොමිසමට බාධාවක් නොමැති බව අභියාචන අධිකරණ තීන්දුවේ සඳහන් වෙනවා. මේ බව කොළඹ මහාධිකරණයයි ප්‍රකාශයට පත් කළේ. අභියෝජන අධිකරණ නඩු තීන්දුවේ පිටපතක් අද දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් නිදහස් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කටයුතු කළේ. ඇවන්ගාඩ් සමාගමට අයිතු සහගත ලාභයක් ගෙන දෙන ආකාරයට පාවින අවිගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලසීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළ බවටයි චෝදනා එල්ල වී තිබුණේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව හිටපු නාවික හමුදාපතිවරුන් වන සෝමතිලක දිසානායක ජයනාත් කොළඹගේ ජයන්ත පෙරේරායනාය සහ ඇවන්ගාඩ් සභාපති නිශාංක සේනාධිපති පාලිත ප්‍රනාන්දු කරුණාරත්න බණ්ඩාර යන අයට එරෙහිවයි මෙම නඩුව පවරා තිබුණේ. නඩුවේ දෙවන විත්තිකාරිය වන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති යන අය නොමැතිව නඩුව විභාග කිරීමට නියමිතව තිබුණා. බුදුසසුනේ උන්නතිය වෙනුවෙන් සීමා මායිම් නොමැතිව කැපවීමෙන් කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පුත්තලම නවකත්තේගම මහා මැද්දෑව වෙහෙරගල පුරාණ රජපා විහාරස්ථානයේ ඉදිකළ ශ්‍රී සුදර්ශන දාම්පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් 140,000ක් විහාරාධිපති පූජ්‍ය සංකඩයායේ උපරත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදු කෙරුණා. විහාරස්ථ පුස්තකාලය සඳහා පොත් කට්ටල පිරිනැමීමද සිදු කෙරුණේ අමාත්‍යවරයා අතින්. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි බොරුවට බුද්ධඝම ගැන කයිවාරු ගහන්නේ, බොරු කතා කියන්නේ, බොරුවට ප්‍රවෘත්ති නිවේදන දමන්නේ, මයික්‍රොෆෝනයක් දැක්ක පමණින් බෞද්ධඝම ගැන කටමත දොළවන්නේ නැහැ. හැබැයි අපි එක දෙයක් කරනවා. ඒ දේ තමයි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා ලබා දිය යුතු ඉහළම දායකත්වය ලබා දෙන්නට අපි කටයුතු කරනවා. සම්බුද්ධ ශාසනය ශක්තිමත් කිරීම උදෙසා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් සීමා මායිම් නැතුව අපි මේ වෙන විට වෙන් කරලා තිබෙනවා. ඒ නිසා හොඳින් අවබෝධ කරගන්න, අපි වොයිස් කට් බෞද්ධයෝ නෙවෙයි, අපි කාඩ්බෝඩ් බෞද්ධයෝ නෙවෙයි, අපි සෝබනකාරී බෞද්ධයෝ නෙවෙයි, අපි ජනතාව රවටන බොරු කතා ගොතන බෞද්ධයෝ නෙවෙයි.
මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අධිකරණ නියෝග නොතකාසුදු කිරීමට ප්‍රදේශයේ ජනතාව කටයුතු කළා. අපවත්ී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ වේදාලංකාර කීර්ති ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය එම විහාරස්ථානයේ ඉදිරිපිට ඉඩමක සිදු කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා. අධිකරණ නියෝගයකින් තොරව හිමියන්ගේ ආදාහන කටයුතු විහාර භූමියේ සිදු නොකරන ලෙසයි මුලතිව් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ. පූජ්‍ය වේදාලංකාර කීර්ති ස්වාමීන් වහන්සේ පසුගිය 20 වෙනිදා අපවත් වූ අතර එම හිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙනීමට විරුද්ධව ප්‍රදේශයේ ජනතාව මුලතිව් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අධිකරණය මෙම නියෝගය කර තිබුණා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ 8 වන අදියර බදුල දිස්ත්‍රික්කයෙන් අද ආරම්භ වුණා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන බදුල දිස්ත්‍රික්කයේ තුල සැප්තැම්බර් මාස 28 වනදා දක්වා ක්‍රියාත්මක වෙනවා. බදුල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ක්ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන් ක්‍රියාත්මකයි. ඌව පළාතේ පිහිටි ප්‍රධාන පරිපාලන දිස්ත්‍රික්කය වන බදුල්ලේ ජනගහණය 871,000ක් වන අතර ග්‍රාම සේවාව සම් 567ක් පවතිනවා. සියලුම ග්‍රාම සේවාව සම්වල ජනතාවට මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ හිමිවනු ඇති. වකුගඩු රෝග නිවාරණය පිළිබඳ පාසල් සිසුන් හා ජනතාව දැනුවත් කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, වෛද්‍ය සායන, දරුවන් සුරකිමු ඇතුළු වැඩසටහන් රැසක් අද දිනේත් ක්‍රියාත්මක වුණා. ආබාධිත දරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරුණා. මීට අමතරව රැකියා අපේක්ෂිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වුණේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන්. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක ආහාර සුරක්ෂිතතා වැඩසටහන්, ආපදා කළමනාකරණ හා සාහන සේවා පිළිබඳ වැඩසටහන් ඇතුළු විවිධ වැඩසටහන් 447ක් දිනේ පුරා ක්‍රියාත්මක වන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළා. රට වෙනුවෙන් එකට සිටිමු කියන වැඩසටහන යටතේ වැඩසටහන් රාශියක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15 ප්‍රාදේශීය ලේකම්වරු 15 මග පෙන්වීම යටතේ විවිධ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සම්බන්ධ වෙමින් මහජනතාව වෙනුවෙන් පැවැත්වෙනවා. අභාප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චූලවංශ සිරිලාල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා. මිය යන විට 68 වන වියපස වූ චූලවංශ සිරිලාල් මහතා මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කළා. 1970 දශකයේ පුවත්පත් කලාවට ඒ මහතා පිවිසියේ ඇත්ත පුවත්පතෙන්. ඉන්පසු ලංකාදීප යුක්තිය හා රාවය පුවත්පත්වල දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස ඒ මහතා කටයුතු කළා. චූලවංශ සිරිලාල් මහතා මිය යන විට ලංකා ප්‍රෙස් වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘවරයා ලෙස ක්‍රියා කළා. අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චූලවංශ සිරිලාල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. අප මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්. www.itnnews.lk